සුබදා සකල හැම දෙන්නම කොට සාදරෙන් පිළිගන්න තත් SL ටෙක්නොකි YouTube channel එකෙන් තවත් අලුත්ම වීඩියෝ එකක්. ඉතින් මම අද කියන වීඩියෝ කොට කඩගත් වෙන්නේ Windows 7 users අට. මොකද මම කතා කරන්නේ ඔයගොල්ලන්ගේ Windows 7 computer තියෙන graphics අඩුවින එක හදාගන්නේ කොහොමද කියලා. මම මේ වැඩිපුරම කතා කරනවාට පෙර මගේ මෙතන tool bar එකේ තියෙනවා මෙතන නිකන් transparent සාමාන්‍ය මේක තියෙන්න ඕනේ. Transparent නැතුව තියෙන මම කතා කරන්නේ මේක හදන්නේ කොහොමද කියලා. මේක හැදුවට පස්සේ ඔයගොල්ලන් තව මේක ඉෆෙක්ට් එනවා. ඒ කියන්නේ දැන් ඔයාලා බලන මෙන්න මේක ක්ලික් කරාට පස්සේ මම දැන් screen recording එක මෙහෙම thumbnail view එක නේ පේන නිකන් tabs view එකක් පෙන්වන්නේ. ඒකත් මේ ක්‍රමයට හදා ගන්න පුළුවන්. අපි වෙන වැඩි කතා නොකර වීඩියෝ එකට යමු. විශාල කරගෙන යනවා පෙන්වන්න ටූල් බාර් එකේ මම රයිට් ක්ලික් කරනවා එතන යනවා ප්‍රොපර්ටිස් කියන එකට ඒක ක්ලික් කරපස්සේ මෙතන අපිට බලන්න පුළුවන් යූස් ස්මෝල් අයගෙන කියන එක මම ඒ ටික එක දාලා තියෙන්නේ ටික ඕෆ් කරාට පස්සේ ඇප්ලයි දුන්නාට පස්සේ ආවට වෙනද ඒක විශාල වෙනවා මම දැන් මේ ටැබ් එක ක්ලෝස් කරගෙන අපේ වීඩියෝ එකට යමු මේ වැඩේ කරන්න කලින් ඔය ඔයගොල්ලන්ගේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන් ඉන්න ඕනේ කියන්නේ ඔයගොල්ලන්ගේ තියනනම් මේකට වැදගත් වෙන ඩ්‍රයිවර් එක තමයි ග්‍රැෆික් කාඩ් එක සම්බන්ධ ඩ්‍රයිවර් එක ඉතින් මම ඒ ඩ්‍රයිවර් එක අප්ඩේට් කරලා තිබ්බනම් මේක හොඳට ඔයගලන්ට එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. මම දැන් ඒක අප්ඩේට් කරලා තියෙන්නේ. මම ඉස්සර කතා කරන් ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන කොහොමද කියලා. අපි දැන් මෙන්න මේක ෆික්ස් කරන කොහොමද කියලා බලමු. දැන් මම මාගේ ඩෙස්ක්ටොප් එකේ රයිට් ක්ලික් කරනවා. ඊළඟට තා පෙන්නන දේ තියෙනවා. වර පේනයිද සාමාන්‍ය මේක ට්‍රාන්ස්පරන්ට් තියෙනවනේ නේද? වර පේනවා මෙන්න මෙතන ට්‍රාන්ස්පරන්ට් නැහැ. මොකද මම තාම මේක ඇක්ටිවේට් කරලා නැති ඉන්නේ ඒ කියන්නේ. දැන් මයි කම්පියුටර් එක ගියාට පස්සේ අපි පේනවා මෙන්න මෙතන සාමාන්‍ය ට්‍රාන්ස්පරන්ට් තියෙනවනේ අපි දානි ෆිට් එකට අරගෙන තමයික වෙලා නැහැ. හරි අපි දැන් මේක ෆිස් කරන්න යමු. හරි මම මුලින්ම ඩෙස්ක්ටොප් එක ගා රයිට් ක්ලික් කරා. ඊට පස්සේ එතන යටම තියෙනවා පර්සනලයිස් කියලා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරපස්සේ ඔයාලා වෙනම එතන තියෙනවා Windows 7 Basic කියලා තියෙන්නේ. ඔයාලා Windows 7 වෙන ට්‍රාන්ස්පරන්ට් එකක පින් එකට දාන්න ඕනේ. එතන ඉන්නේ ඔක්කොම දැමුවත් එහෙම තමයි එන්නේ. මම දැන් දැන්ට Windows 7 මෙන්න මේක දානවා. හරි ඔයාලා මෙන්න මෙහෙම එකක් යනවා. මේ අයින් ටිකක් කළා යනවා ඒකව පොඩ්ඩක් ඉන්න ඕනේ දැන් අපේ රට දැන් මේවා ගන්න ට්‍රාන්ස්පරන්ට් උනා එයා කර පෙම මෙතන මිනිමයිස් රීස්ටෝර් ඩවුන් තව ක්‍රෝස් අයිකන් එකේ ඔක්කොම අයිකන් වල ඩිසයින් පොඩක් නැසලා තියෙනවා. ඒ වගේ දැන් මෙන්න මෙතන ඔයාලා පේනවා thumbnail view එකක් පෙන්නවා. දැන් මෙතන ට්‍රාන්ස්පරන්ට් එකක් පෙන්නවා. දැන් අපි කලින් ගියා වගේ දැන් ඔයාලා පේනවා මෙතනත් ට්‍රාන්ස්පරන්ට් වෙලා තියෙනවා. ඒ වගේ මෙන්න මෙතන ට්‍රාන්ස්පරන්ට් වෙලා තියෙනවා. මතකද ඔයා ඔයාගේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරලා තියන්න ඕනේ. ඒක තමයි වැදගත්ම කොටස. ඒක අප්ඩේට් කරලා නැත්නම් මේක කරන්න හම්බෙන්නේ ඒ වගේ ඔයාගේ කම්පියුටර් එක වැඩ නොකරපු ඒවා වැඩ ගන්න පුළුවන් ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරපු නිසා ඒ කියන්නේ ග්‍රැෆික් සම්බන්ධ ඒවා කියන සොෆ්ට්වෙයාර්ස් රන් කරන්න සොෆ්ට්වෙයාර්ස් ගොඩක් හොඳ රන් කරන්න පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා ඒක නිසා හැමදාම මතක තියාගන්න ඔයාගේ ඩ්‍රයිවර්ස් අප්ඩේට් කරන්න ඒ වගේ මම හිතා මේ වීඩියෝ එකක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න ඒ වගේ මේ ගැන නොදැන යනට ෂෙයා කරන්න ඒ වගේ මම ප්‍රශ්න තියෙන පළයන් කමෙන්ට් එකක් දාන්න මම අනිවාර්යයෙන් රිප්ලයි එකක් දෙන්නම් ये यूट्यूब चैनल पैन वाता पड़े सब्सक्राइब बटन क्लिक करना हेपी बेल क्लिक कर पसान वीडियो नोटिफिकेशन गिनकान पुलवा अंदर वीडियो की वेरा मेवनी प्रोजन वीडियो हमने शुभ दवा सर।